WordPress වලින් website හදනකොට හැමදේම වගේ manage කරන්නේ WordPress dashboard එක හරහා. නමුත් අලුතෙන් WordPress වලට එන කෙනෙක්ට WordPress dashboard එකට ගියහම තියෙන options දැක්කහම ඒවලි මොනවද වෙන්නේ කියලා හිතාගන්න බැරුව යනවා. මේ video එකෙන් WordPress dashboard එක ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔයාට ඕන වෙලාවක WordPress dashboard එකට log වෙන්න පුළුවන් ඔයාගේ domain එක /wp-admin කියන URL එකට ඇවිල්ලා. මේ wp-admin කියන එක ඔයාට ඕන වෙන එකට වෙනස් කරගන්නවත් පුළුවන්. නමුත් default මෙන්නේ මේක. මේ link එකට ගියහම මේ විදිහට ඔයාට username එකයි password එකයි ලබා දෙන්න පුළුවන්. මෙතන තමයි ඔයා ඔයාගේ WordPress එක install කරද්දී දුන්න email එකයි password එකයි නැත්නම් username එකයි password එකයි දෙන්න ඕනේ. WordPress dashboard එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. වම් පැත්තේ main navigation එක තියෙනවා, උඩ toolbar එකක් තියෙනවා. මේ dashboard කියන page එකේ මේ විදිහට screen elements කියලා screen element cards අපිට බලා ගන්න පුළුවන්. මේ cards වල අපේ website එකේ එක එක දේවල් ගැන තොරතුරු සපයනවා. Example එකක් විදිහට ඔයාලට post එකක් tagal draft කරන්න ඕන නම් ඔයාලට ඒක මෙතනින් කරන්න පුළුවන්. මෙතන at a glance කියලා option එකක් තියෙනවා. මෙතනින් අපිට අපේ website එකේ post කීයක් තියෙනවද, comments කීයක් තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් WooCommerce නැත්නම් SEO මොන හරි plugin එකක් install කරොත් එහෙම plugins කියන්නේ මොනවද කියලා ඔයා තාම දන්නේ නැත්නම් ඔයා WordPress වල අලුත්ම කෙනෙක් නම් කලබල වෙන්න එපා. මේ series එක ඉස්සරහට මම ඒව ගැන කතා කරනවා. ඒ වලිනුත් අපිට සමහරලාට මෙතනට cards add වෙනවා. ඒ plugins වලින් දෙන තොරතුරු අපිට කියන්න. නමුත් මම එච්චර කැමති නැහැ මෙතන මේ විදිහට එක එක දේවල් තියෙනවට. මම කැමති මේක clean විදිහට තියෙනවට. ඉතින් මම කරන්නේ skin options වලට ඇවිල්ලා මේ හැම එකක්ම මේ විදිහට අන්ටික් කරනවා. එතකොට මේ ඩෑෂ්බෝඩ් එකේ මුකුත් නැහැ. මම SEO වගේ plugin එකක් activate කරොත් මගේ website එකේ කී දෙනෙක් ඇවිල්ලා තියෙනවද වගේ තොරතුරු මම මෙතනට add කරනවා. මොකද ඒක මට useful, අනිත් දේවා useful නැහැ. ඊළඟට ඩෑෂ්බෝඩ් එකේ උඩින් තියෙන්නේ මෙන්න මේ toolbar එක. මේ toolbar එකේ දකුණු පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් මේ log වෙලා ඉන්න user ගේ details, යාගේ username එක, ඕන profile එක lock කරන්න පුළුවන්. නැත්නම් මේ ඩෑෂ්බෝඩ් එකෙන් අපිට log out වෙන්න පුළුවන් මෙතනින්. ඒ වගේම මෙතන new කියලා shortcut එකක් තියෙනවා. අපිට tag ගාලා post එකක්, page එකක් create කරගන්න ඕන නම් අපිට මෙතනින් ඒකට shortcut එකක් තියෙනවා. ඊළඟට වම් පැත්තේ home icon එකක් එක තියෙනවා visit site කියලා. මේක උඩ click කරාම අපේ website එක මේ විදිහට open වෙනවා. ඊළඟට වම් පැත්තේ main navigation area එක තියෙනවා. මෙතනින් තමයි අපේ website එකේ ගොඩක් දේවල් අපි manage කරන්නේ. මුලින්ම dashboard එක තියෙනවා. අපි example එකක් appearance වල හිටියොත් අපිට dashboard එකට එන්න ඕන. මෙතන click කරන්න පුළුවන්. එතකොට dashboard එකට අපිව අරගෙන එනවා. ඊළඟට updates කියලා section එකක් තියෙනවා. අපේ website එකේ plugins, themes වලට updates තියෙනවා නම් ඒක මෙතන බලා ගන්න පුළුවන්. example එකක් විදිහට මම දැන් ඉන්නේ updates තියෙන site එක log වෙලා. මේකේ මම updates කියන එක උඩ click කරොත් මුලින්ම තියෙනවා WordPress updates. ඒ කියන්නේ WordPress එකේ update වෙනවා 6.22 තමයි දැන් තියෙන update එක. ඒකෙත් ඔයාලට update තියෙනවනම් මෙතන බලා ගන්න පුළුවන්. ඊළඟට plugins වල update තියෙනවනම් ඒවත් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් plugins අපිට plugin section එකනොත් බලා ගන්න පුළුවන්. නමුත් ඔයාලට themes වල plugins වල updates කියන overview එකක් ගන්න ඕන මෙතන updates කියන section එකෙන් ගන්න පුළුවන්. මම ආයෙත් එනවා default WordPress installation එකට. ඊළඟට තියෙනවා posts. Post කියන්නේ අපේ වෙබ්සයිට් එකේ ආටිකල්ස්, බ්ලොග් පොස්ට් වගේ දේවල් කියන්නේ මේ post section එකේ. example එකක් විදිහට WP Sinhala වෙබ්සයිට් එකේ බ්ලොග් section එකේ මම බ්ලොග් ආටිකල්ස් ලියලා තිනවා. මේ බ්ලොග් ආටිකල්ස් ලියලා තින්නේ මෙන්න මේ post කියන section එකට වෙලා. අලුතෙන් බ්ලොග් පොස්ට් එකක් ලියන්න මෙතන add new කියන එක උඩ click කරන් තින්නේ. ඊට පස්සේ බ්ලොග් edit එක පාවිච්චි කරලා අපිට ලියාගෙන යන්න පුළුවන්. මම ආයෙත් back එනවා. ඒ වගේම මෙතන අපිට ලිස්ට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා අපි දැන්ට පබ්ලිෂ් කරලා තියෙන post. අපිට ඒවා redraft කරන්න, delete කරන්න හැමදාම මෙතනින් කරන්න පුළුවන්. ඒ වගේම blog post categories උත් අපිට මෙතනින් add create කරන්න, delete කරන්න, edit කරන්න පුළුවන්. tags උත් ඒ වගේමයි. ඉතින් මේ අපි කතා කරන දේවල් ගැන ඔයා අලුත් කෙනෙක් නම් මුලින්ම හැමදාම දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඔයා වැඩක් කරගෙන යද්දී ඔයාට ඒක අවශ්‍ය වෙනවා නම් අන්න එතනදී ඔයාට ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන්. දැන් පොඩි overview එක, පොඩි අවබෝධයක් ලබා ගන්න මේ දේවල් ගැන. ඊළඟට media. Media කියන්නේ අපි වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන දේවල්. Images වෙන්න පුළුවන්, videos වෙන්න පුළුවන්, PDF වගේ දේවල් අප්ලෝඩ් කරනවා නම් ඒවා, අපි fonts වගේ දේවල් manually අප්ලෝඩ් කරනවා නම් අපේ logo එක, මේ හැම දෙයක්ම මෙන්න මේ media section එකට තමයි අපි අප්ලෝඩ් කරන්නේ. අපි සාමාන්‍යයෙන් දැන් page builder එකක වගේ වැඩ කරද්දී images වගේ දේවල් අපි එතනින් add කරත් ඒවත් අපිට මෙන්න මේ media section එකෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේවා අපිට delete කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. area එකට ඇවිල්ලා මම අතන පෙන්වුවොත් එහෙම media තියෙන site එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට media වලට ආපුවාම තියෙන images හැම එකක්ම වට බලා ගන්න පුළුවන්. ඊළඟට pages. මම මේ website එකම use කරන්න මොකද pages කිහිපයක් මේ තියෙනවා. pages වලට ආවම මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ website එකේ දැන් create කරලා තියෙන pages. ඉතින් pages කියන්නේ මොනවද කියලා ඔයාලා දන්නවා. අපේ website එකේ home page එක, එතකොට contact us page එක, about us page එක,
මේ විදිහට වෙබ්සයිට් එකට pages කිහිපයක් තියෙනවා මේ pages අපි create කරන්නේ මෙන්න මෙතනින් අලුතෙන් page එකක් add කරන්න පුළුවන් තියෙන එකක් delete කරන්න පුළුවන් ඒවා අපිට draft එකට දාන්න පුළුවන් මේ විදිහේ options කිහිපයක්ම තියෙනවා මෙතනින් මම තව දෙයක් කියන්නම් දැන් අපි කතා කරන්නේ post කියලා එක option එකක් blog post articles ලියන්න යාගෙම දැන් අපි කතා කරා pages ගැන contact us about us වගේ pages ගැන අපිට මේ විදිහට ඕන custom post types උත් create කරන්න පුළුවන් example එකක් විදිහට අපි හිතමු අපේ business එකට website එකක් හදන්න තියෙනවා ඒකේ team එකේ 10 දෙනෙක් ඉන්නවා ඒ 10 දෙනාට අපි pages 10ක් හදන්න ඕනි ඒ team member ගේ image එකක් එයාගේ නම එයාගේ profession එක එයාගේ description එකක් දාලා අපි pages හදන්න ඕනි ඉතින් මේ වගේ දෙයක් කරනවා නම් අපිට මේ pages වලම මේ 10 දෙනාගේම page එක හදන එක කරදරයක්. ඒක වෙනුවට අපිට පුළුවන් team members කියලා custom post type එකක් හදන්න. එතකොට මෙතන post pages වගේ තව custom post type එකක් අපිට add කරන්න පුළුවන් team members කියලා. මේ custom post types ගැන මම ඉස්සරහට videos අරගෙන එනවා. ඔයාලා අලුත් කෙනෙක් නම් WordPress වලට මේක ගැන ඔයාලා දැම්ම දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඔයාලට ඉස්සරහට WordPress ආව ඉගෙන ගද්දි දැනගත්තාම හොඳටම ඇති. ඊළඟට තියෙන්නේ comments. Comments කියන්නේ අපේ website එකේ blog එකක් එහෙම තියෙනවා නම් ඒකට add කරන comments අපිට මෙතන තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කවුරු හරි කෙනෙක් comment එකක් දැම්මම මේ විදිහට මෙතන බලා ගන්න පුළුවන්. මෙතෙන් ඔයාලට ඒවට reply කරන්න, approve කරන්න, delete කරන්න අවස්ථාව තියෙනවා. ඊළඟට මේ website එකේ තියෙන්නේ WooCommerce කියලා. නමුත් default ම ඔයා WordPress install කරාම WooCommerce කියන plugin එක නැහැ. මම ගියොත් එහෙම අපේ default WordPress එකට, ඒ කියන්නේ මුකුත් හදලා නැති default වෙන WordPress installation එකට comments වලට පස්සේ තියෙන appearances. මේ WooCommerce කියන එක මෙතනට ඇවිල්ලා තියෙන්නේ අපි WooCommerce කියන plugin එක install කරලා තියෙන නිසා. එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති අපි සමහර plugins install කරාම මේ plugins වලිනුත් මේ menu area එකට එක එක options add කරනවා. උදාහරණයක් විදිහට OmniSend එකේ මෙතන add කරලා තියෙනවා. Plugin එක අපි activate කරලා තියෙන නිසා මෙතන cadence blocks කියලා menu navigation එකක් තියෙනවා. ඒකට හේතුව අපි cadence blocks මේ website එකට install කරලා තියෙන නිසා. මම යනවා default site එකට මොකද අපි WordPress dashboard ගැන සරලව කතා කරන නිසා. එතකොට ඊළඟට තියෙන appearance. Appearance කියන එක ගොඩක් වැදගත් තැනක්. මොකද මෙතන තමයි අපිට අපේ website එකේ themes activate කරන්න පුළුවන් වෙන්නේ. හැම WordPress website එකකටම theme එකක් තියෙන්න ඕනේ. මෙතන add new කියන එකට ඇවිල්ලා තමයි අපි theme එකක් install කරන්නේ. මේ ගැන මම themes ගැන කරන video එකේදී වැඩිදුර කතා කරනවා. මම ආයෙත් මේ කලින් site එකට ඇවිල්ලා appearance customize කියන එකට එනවා. මොකද මේ customize එක ගොඩක් වැදගත් දෙයක් WordPress website එකක. මෙතනින් අපිට website එකේ ගොඩක් දේවල් live change කරන්න පුළුවන්. Example එකක් විදිහට One pet up to Balagan Pulum, Mulimatina, colors and fonts scale. Methanama typographic Tavilla, Api, may font take a Venusker, Muvenaked Valdapino, Eka Venusino, Mung heading font take a Tavilla, Eka Chenikuru, Tordpino, website take a font take a Venusino. It may be the website take a fonts Venusker Neva, color palette take Venusker Neva. මේ හැම දෙයක්ම වගේ අපිට මෙනු එක කස්ටමයිස් එක හරහා කරගන්න පුළුවන් මම වැඩිදුර කියන්නේ නැහැ මෙතන මම ඔයාලට පොඩි ඕවර්වියු එකක් දෙන්නේ පබ්ලිෂ් කෙනෙකුට ක්ලික් කරාම ඒ චේන්ජස් පබ්ලිෂ් වෙනවා තව දෙයක් තමයි මේ තියෙන කස්ටමයිස් එකේ තියෙන දේවල් හැම තීම් එකකින්ම මේ විදිහටම නැහැ තීම් එකෙන් තීම් එකට වෙනස් වෙනවා ඔයාලා ඉගෙන කලබල වෙන්න දෙයක් නැහැ ඔයාලා වෙබ්සයිට් එක හදන්න ගත්තාම තීම්ස් කිහිපයක් ඔයා පාවිච්චි කරයි මොකද තියෙන හැම තීම් එකකම අපි සාමාන්‍යයෙන් යූස් කරන්නේ නැහැ එතකොට ඒ තීම්ස් වල කොහොමද වැඩේ වෙන්නේ කියලා ඔයාලට ෆැමිලියර් වෙනවා එතකොට ඔයාලට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉතින් කලබල වෙන්න එපා හැම තීම් එකේම එකම විදිහට නෙමෙයි තියෙන්නේ කියලා appearance යටතේ අපිට ඊළඟට widgets බලා ගන්න පුළුවන් widgets කියලා කියන්නේ ඇත්තටම අපේ වෙබ්සයිට් එකේ සයිඩ් බාර් එකට ෆූට් එකට වගේ එක කන්ටෙන්ට් ඇඩ් කරන්න තියෙන ඔප්ෂන් එකක්. එක්සැම්පල් එකක් විදිහට මම මේ වෙබ්සයිට් එකේ හෝම් පේජ් එකට ඇවිල්ලා ෆූට් ඒරියා එකට ආවොත් එහෙම මෙන්න මේ ෆූට් මෙනු එක එහෙම ඇඩ් කරලා තියෙන්නේ widgets පාවිච්චි කරලා. නමුත් අපි මෙන්න මේ appearance widgets කියන සෙක්ෂන් එක දැන් වැඩි පාවිච්චි කරන්නේ නැහැ. අපිට මේ widgets ඇඩ් කරන්න පුළුවන් ඇත්තටම මම ආයෙත් customize එකට ආවොත් එහෙම මේ appearance වල customize කියන එක ක්ලික් කරලා එන එකටම අපිට වෙබ්සයිට් එකේ front end එකිනුත් එන්න පුළුවන්. වෙබ්සයිට් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ ඉදදී මෙතන කස්ටමයිස් කියන එකට ක්ලික් කරා නම් කස්ටමයිස් එකට එන්න පුළුවන්. මම යනවා ෆූට කියන එකට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් widgets කිහිපයක් තියෙනවා. අපේ ෆූට මෙනු එක තියෙනවා, මෙතන ලෝගෝ එක, මේ වගේ දේවල් අපිට හදන්න පුළුවන් widgets පාවිච්චි කරලා. නමුත් අපි මෙතන widgets කියන සෙක්ෂන් එක පාවිච්චි කරනවා අඩුයි. ඊළඟට menus කියලා සෙක්ෂන් එකක් තියෙනවා. මේක වැදගත්. මෙතෙන් තමයි අපේ වෙබ්සයිට් එකේ navigation menus හදන්නේ. Menus කියන්නේ මොනවද කියලා ඔයා දන්නවා කියලා මම හිතනවා. Menu එක කියන්නේ මේ විදිහට home, shop, about us වගේ හැම වෙබ්සයිට් එකකම තියෙන menus හදන්නේ මේ section එකේ. ඊළඟට cadence කියලා option එකක් තියෙනවා. මේක දීලා තියෙන්නේ cadence theme එකෙන්. ඉතින් අපි use කරන සමහර plugins, themes වලිනුත් මේ වලට එක එක default ඉන්නේ නැති දේවල් add කරනවා.
ඊළඟට තියෙන්නේ plugins. plugins කියන්නේ WordPress websites වලදී අපි අනිවාර්යම වගේ use කරන දෙයක්. මේ වලින් අපේ website එකට additional functionalities ලබා දෙනවා. මේ plugin section එකෙන් තමයි අපි අලුතින් plugins install කරන්නේ අපේ WordPress dashboard එකට. ඒ වගේම install plugins වලට ගියොත් මෙතනින් අපිට ඒවා deactivate කරන්න, delete කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. plugins ගැන වෙනම video එකක් මම අරගෙන එනවා. ඊළඟට තියෙන්නේ users section එක. users all users කියන එකත් මම ආවොත් එහෙම ඔයාලට බලාගන්න පුළුවන් මේ website එකේ ඉන්නේ users ලා. දැන් මේක නම් මම විතරයි ඉන්නේ admin විතරයි ඉන්නේ. මෙතන role එක administrator. අපි හිතමු වාගේ e-commerce website එකක් තියෙනවා කියලා. එතකොට admin ඉන්නවා. admin ට අමතරව වාගේ store එකේ දේවල් manage කරන්න store manager කෙනෙක් ඉන්නවා. එතකොට ඔයාලට පුළුවන් add new දීලා username එකක් email එකක් store manager කෙනෙක් නම දීලා password එකක් ලබා දෙන්න පුළුවන්. ඊළඟට වැදගත් දේ තමයි මේ role යටතේ shop manager කියන role එක යාට දුන්නොත් එහෙම ඒ shop manager කියන userට කරන්න පුළුවන් දේවල් සීමිතයි. ඒ කියන්නේ admin ට කරන්න පුළුවන් දේවල් යාට කරන්න බෑ. example එකක් විදිහට මේ විදිහට users ලා ඇවිල්ලා create කරන්න delete කරන්න බෑ admin ට වගේ. යාට පුළුවන් products view කරන්න, orders වල status එක මාරු කරන්න වගේ WooCommerce shop manager කෙනෙක්ට අදාළ වෙන දේවල් විතරයි යාට කරන්න පුළුවන්. මෙන්න මේ වීඩියෝ එක බලන්න WordPress users ලා ගැන මම මේ වීඩියෝ එකේ වැඩිදුර කතා කරලා තියෙනවා. ඊළඟට profile කියලා option එකක් තියෙනවා. මෙතන තමයි log වෙලා ඉන්න user ගේ profile information බලා ගන්න පුළුවන් වෙන්නේ. නම වගේ දේවල් වෙනස් කරන්න ඕන නම් ඒවත් මෙතනින් කරන්න පුළුවන්. password එක මාරු කරන්න ඒවත් මෙතනින් කරන්න පුළුවන් ඒ userට. ඊළඟට තියෙනවා tools. tools කියන section එකෙන් ගොඩක් වෙලාවට අපි use කරන්නේ import export කරන්න. එක website එකක තියෙන post pages වගේ දේවල් තව page එකකට අරගන්න ඕන නම් අපිට මේ area එක use කරන්න පුළුවන්. එච්චර මේක use කරන්න නැහැ මම ඇත්තටම එක website එකක් තවත් website එකකට replace කරන්න ඕන නම් වගේ අපි migrate කරන option තමයි use කරන්නේ. නමුත් සමහර වෙලාවට මේව අපිට වැදගත් වෙන අවස්ථා එනවා. ඊළඟට settings කියලා option එකක් තියෙනවා. මේකත් වැදගත් option එකක්. අපේ website එකේ වැදගත් settings කිහිපයක් මෙතන වෙනස් කරගන්න පුළුවන්. මුලින්ම තියෙනවා general settings. මුලින්ම site එකේ title එක මෙතන දාලා තියෙනවා wooden handmade shop කියලා. මේක තමයි මෙතන display කරන්නේ අපේ store එකේ නම විදිහට. ඊළඟට tagline එකක් දාලා තියෙනවා quality wooden products කියලා. ඉතින් SEO වලට වගේ මේක වැදගත්. දැන් අපි website එක Google එකකින් වගේ view කරොත් shop name එක tagline එක වගේ දේවල් පෙන්නනවා. ඊළඟට WordPress address bar එක මේවා සාමාන්‍ය default ම තමයි අපි තියන්නේ. ඊළඟට admin email එක තියෙනවා මෙතන. ඔයාලට කැමති නම් මේක වෙනස් කරන්න පුළුවන්. ඊළඟට membership වගේ website එකක් කරනවා නම් customers ලාට මේ website එකට register වෙන්න අවස්ථාව ලබා දෙන්න ඕන නම් මේක tick කරන්න පුළුවන්. නැත්නම් default තියන්න. ඊළඟට අලුතෙන් user කෙනෙක් මේකට එනවා නම් එයාගේ default role එක මොකක්ද කියලා අහනවා. ඒකත් default තියන්න. මේවා අපිට ගොඩක් වෙලාවට වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෙනස් කරන්න අවශ්‍ය වෙන එක තමයි තමයි time zone එක. default මෙන්නේ කොළඹ නෙමෙයි. ඉතින් ඔයා website එක හදන්නේ ලංකාවට නම් කොළඹ වගේ එකට වෙනස් කරන්න. නැත්නම් ඒ අදාළ රටේ time zone එකට වෙනස් කරන්න. date format එකත් ඔයාට මෙතනින් වෙනස් කරන්න පුළුවන්. ඊළඟට settings වල reading කියන section එකට මම එනවා. මෙතනින් අපිට පුළුවන් අපේ website එකේ home page එක මොකක්ද කියලා කියන්න. default ම මේක ඉන්නේ settings reading වලට આવත් එහෙම මෙන්න මේ විදිහට your latest post කියලා. නමුත් අපි website එකක් හදද්දී home page එකක් හදනවනේ. අපි එතකොට WordPress එකට කියන්න ඕනේ මේක තමයි අපේ home page එක වෙන්න ඕනේ කියලා. ඒක කරන්නේ static page කියන එක දීලා home page කියන drop down එකෙන් අපේ home page එක select කරන්න තියෙන්නේ. blog page එකත් එහෙමයි. මේ page එකේ තියෙන තව එකක් තමයි මේ search engine visibility එක. ඔයා website එක හදන ගමන් ඉදදී Google එකෙන් ඔයාගේ website එක index කරන එක එච්චරම සුදුසු නැහැ. මොකද ඔයා website එක complete කරලා නැති නිසා. ඒක නිසා වෙබ්සයිට් එක හදලා ඉවර වෙනකන් ඔයාලට පුළුවන් මේක ටික් කරලා සේව් කරන්න. හැබැයි මතක් කරලා ඔයාගේ වෙබ්සයිට් එක හදලා ඉවර වුණාට පස්සේ පබ්ලිෂ් කරද්දී මේක අන්ටික් කරන්න අමතක කරන්න එපා. නැත්නම් වෙබ්සයිට් එක කම්ප්ලීට් වෙලා තියෙද්දී Google වගේ සර්ච් එන්ජින්ස් වලින් ඔයාගේ වෙබ්සයිට් එක ඉන්ඩෙක්ස් කරන්නේ නැහැ. ඊළඟට වැදගත් සෙක්ෂන් එක තමයි පර්මලින්ක්ස් කියන්නේ. ඔයා මේකට ආවහම මේ පර්මලින්ක් ස්ට්‍රක්චර් එක ප්ලේන් එකේ තියෙන පුළුවන් ගොඩක් ලාවට නැත්නම් ඩේ ඇන් නේම් එකේ තියෙන පුළුවන් මේක පෝස්ට් නේම් කියන එකට වෙනස් කරන්න. මේ ස්ට්‍රක්චර් එකෙන් තමයි ලින්ක් ස්ට්‍රක්චර් එක තීරණය වෙන්නේ. මම එක්සැම්පල් එකක් පිනුත් මම ඩේ ඇන් නේම් කියන එක සිලෙක්ට් කළා මම සේව් දෙනවා. ඊට පස්සේ අපි බ්ලොග් පෝස්ට් එකක් view කරමු. ඔයාලට පේනවා මේකේ තියෙන්නේ අපේ ඩොමේන් එක ඊට පස්සේ date එක ඊට පස්සේ තමයි title එක. ඉතින් ඒක එච්චරම සුදුසු නැහැ. user කෙනෙක් දකිද්දි සුදුසු නැහැ. SEO වලටත් එච්චර සුදුසු නැහැ. ඒ නිසා post name කියන එක use කරන්න හැම වෙලාවෙම. ඒ තමයි WordPress dashboard එක. මම හිතනවා දැන් ඔයාලට අවබෝධයක් ඇති WordPress dashboard එකේ තියෙන දේවල් ගැන. ඒ වගේම ඔයාලට මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක උදව් වුණා නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් WordPress themes ගැන.